මනුෂ්‍යයාට බයවීම මලපතක්ය. එහෙත් ස්වාමින් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නා සුරක්ෂිතව සිටි. බොහෝ දෙනෙක් ආණ්ඩුකාරයාගේ කරුණාව සොයති. එහෙත් මනුෂ්‍යයෙකුගේ යුක්තිය පැමිණෙන්නේ ස්වාමින් වහන්සේගෙන්ය. ශුද්ධ බයිබලය හිතෝපදේශ 29 වන පරිච්ඡේදයේ 25 26 පද අද දවසේ ඔබගේ ආශිර්වාද වචනයයි ඔබේ හිතට උපදේශයයි. අද දවසෙත් මේ වචනේ ඔබගේ පාදයට පහනක් වෙන්න යනවා, ඔබගේ මාවතට එළියක් වෙන්න යනවා. හාලෙලූයා. අද දවසත් ඔබට ජීවමාන දෙවි සමිඳුන් තුල ආශිර්වාදමත් සුබ දවසක් වේවා. යේසුස් වහන්සේගේම නාමයෙන් ආමෙන්. දේව දරුවනේ, අද දවසේ වචනේ ඔබට කතා කරනවා මිනිසයාට බය වීම මලපතක්. ඒ ස්වාමින් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න සුරක්ෂිතයි. අද බොහෝ දෙනෙක් මිනිසයාට බය වෙලා ඉන්නවා. මිනිසයාගේ තියෙන මං මෙහෙම කිව්වොත් එයාගේ හිත රිදෙයි, මම මෙහෙම කෙරුවොත් එයාට හොඳ නැති වෙයි, මට බයයි එයාට මේ විදිහට කතා කරන්න. එහෙම කියලා සමහර වෙලාවට ස්වාමින් වහන්සේට විරුද්ධ ක්‍රියාවන් එක්කලා එකතු වෙනවා. උන්වහන්සේට අප්‍රසන්න දේ කරමින් සිටිනවා. ස්වාමින් වහන්සේ කෙරේ විශ්වාස කරන්න සුරක්ෂිතයි. නමුත් මිනිසයාට බය වෙලා ඔබයි මමයි යම් කිසි ස්ථානයක හිර වෙලා ඉන්නවද අද දවසේ? එහෙනම් උන්වහන්සේ ඔබට කතා කරනවද දවසේ? අපි ගොඩාක් වෙලාවට මිනිස්සු තර්ජනාත්මකව මේ සමහර වෙලාවල් වලදී මේ දේව දරුවන් පවා, එතකොට අපි ලෝකේ ඉන්න මිනිස්සුෙකුට හෝ අපි ඒ තර්ජනාත්මකව කතා කරන වචනවලට බය වෙලා ඉන්නවද? නැත්තම් හිත රිද්දන්න බෑ කියලා එයාට ආණ්ඩු මට්ටු වෙලා ඉන්නවද? හාලෙලූයා. ඔබ කල්පනා කරලා බලන්න, බොහෝ දෙනෙක් ආණ්ඩුකාරයාගේ කරුණාව සොයයි. එහෙත් මිනිසෙකුගේ යුක්තිය පැමිණෙන්නේ ස්වාමින් වහන්සේගෙන්ය. අපි වැඩක් කරගන්න ගියාම පොඩක් මුල් පුටුවල ඉන්න අය හොයලා බලනවනේ. එයා පොඩක් හම්බුනොත් මේ වැඩේ ලේසියෙන් කරගන්න පුළුවන් වෙයි. අරයට පොඩක් කතා කරොත් එයා ගොඩක් අය දන්නවා. එයාට කියලා මේකට ඇත්ත වශයෙන්ම මට සාධාරණයක් සිද්ධ වෙයි. අපි මේ කතා කරන දේවල් ඒ මිනිසෙකුගේ යුක්තිය පැමිණෙන්නේ ස්වාමින් වහන්සේගෙන්ය. අපිට සාධාරණයේ සිද්ධ වෙන්නේ ස්වාමින් වහන්සේගෙන්. මිනිසෙක් ඔබට මේ අතින් යමක් දෙන්නේ අනික් අතින් ගොඩාක් වෙලාවට යම් දෙයක් බලාපොරොත්තු වෙයි. උන්වහන්සේගේ වචනේම කියනවා, නාසයේ හුස්ම තියෙන මිනිසයා විශ්වාස කරන්න එපා. එක පතේ කාගෙන බීගෙන ඉඳලත් වෙනස් වෙන මිනිසෝ තමයි අද ලෝකේ ඉන්නේ. ලෝකේ දරුවන්ට වැඩිය කිතුණු දරුවන් පවා අද දවසේ මේ ආකාරයෙන් හැසිරෙන ඔබට මුණ ගැසිලා ඇති. බොහෝම හොඳට ළඟින් ඉඳලා බොහෝම හොඳට දේවල් කතා බහ කරලා බොහෝම හොඳට හැම දෙයක්ම බෙදාගෙන අවසානයේ පිටිපස්සෙන් පිහින් අනිනවා. නමුත් ස්වාමින් වහන්සේගේ මාර්ගයේ යන කෙනා උන්වහන්සේගෙන් ගරු ඒ යුතුකම් උන්වහන්සේගෙන් සාධාරණත්වය බලාපොරොත්තු වෙන කෙනා, උන්වහන්සේගෙන් ගුරුහරුකම් බලාපොරොත්තු වෙන කෙනා සුරක්ෂිතයි. මිනිසයත් එක්ක ගමන යන්න මට එයා නැතුව බෑ, එයාමයි මට ඕනේ කියලා මිනිසයව බලාගෙන ඉන්න මිනිසයා අමාරුවේ වැටෙනවා. අද දවසේ ස්වාමීන් වහන්සේ ඔබට කතා කරන ඔබේ ජීවිතේ මෙහෙම ඔබ අමාරුවේ වැටිච්ච තැන් ඇති, මේ විදිහට ඔබ දුර්වල වෙච්ච තැන් ඇති, මිනිසෙක් විශ්වාස කරලා ගිහිල්ලා ඔබේ ගමන මග නතර වෙච්ච තැන් ඇති. නමුත් එකම දෙවියන් වහන්සේව විශ්වාස කරන්න. ඔබට බොහෝම විශ්වාසවන්තයි වගේ ඔබට ගුරුහරුකම් දෙමින් ඔබත් එක්ක අද දවසේ බොහෝ ඒ අපිව කලඹවන ආත්ම අපිත් එක්ක ඉන්නවා. ඔබට පුළුවන් සියල්ල ස්වාමින් වහන්සේට බාර කරලා දෙන්න. මොකද යුක්තිය පැමිණෙන්නේ උන්වහන්සේගෙන්. උන්වහන්සේව විශ්වාස කරන කෙනා පමණයි සුරක්ෂිත වෙන්නේ. අද දවසෙත් සිතට හයිය ගන්න ඒ එකම මාර්ගය උන්වහන්සේ විතරයි. උන්වහන්සේ ඔබත් එක්ක ඉන්නවා. හාලෙලූයා. උන්වහන්සේට සම්පූර්ණ ඔබ විවෘත වුණොත් කොතැනකවත් උන්වහන්සේ ඔබ වතාරින්නේ. විශේෂයෙන් අමාරු තැනේදී ඉන්නේ උන්වහන්සේ විතරයි ඔබයි මායි එක්ක. එනං අද දවසෙත් වචනය ඔබේ මගේ ජීවිතේ බොහෝ ආශිර්වාදයක් වේවි. හාලෙලූයා. ජීවමාන දෙවි සමිඳුන් තුල වාසනාවන්ත වූ සුබම සුබ ආශිර්වාදමත් දවසක් වේවා. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. ඔබට සුබ දවසක් වේවා. ජේසු පිහිටයි.